ආයුබෝවන් සුබ දවසක් දේශපාලනයේ උණුසුම් වන අලුත් තොරතුරුත් රැගෙන ඔබ සමග එකතු වෙන්නේ ෂෝ ටීවී නිවුස්. ලොහාන් රත්පත්තේ ගැන ඇති ආන්දෝලන මොනවාද? ලොහාන් රත්පත්තේ යන නම කියවසැනින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ දේශපාලඥයෙකු ලෙස ඔහු කළ කාර්යයන්ටත් වඩා ඔහු සහ පවුල පිළිබඳ ඇති ආන්දෝලාත්මක සිදුවීමයි. ලොහාන් රත්පත්තේ යනු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු අනුරුද්ධ රත්පත්තේගේ පුත්‍රයා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඔහු ආන්දෝලනයට ලක්වුණේ තමා ජීවත්ව සිටිනතුරු අනුරු කුමාර දිසානායකට මෙරට ජනාධිපතිවීමට ඉඩ නොතබන බවට කළ ප්‍රකාශයක් හේතුවෙන්. අනුරු කුමාර මහත්තයා අවුරුදු 24ක් පම්පෝරි ගහලා අද බුදු වෙන්න හදනවා. ජීවිතේට මම ජීවත් වෙලා ඉන්නකම් අනුරු කුමාර දිසානායක මහත්තයාට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියලා මම ප්‍රකාශ කරනවා යනුවෙන් ඔහු ජනාධිපතිවරණ රැලියකදී ප්‍රකාශ කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් අනුරු කුමාර දිසානායකද මහනුවර පැවති ජනාධිපති රැලියකදී එවකට පවසා සිටියේ ලොහාන් පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේ ඔහු ජීවත්ව සිටිනතා අපට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදෙන බවයි. අපේ ජයග්‍රහණය කිරීමට ඔහු ජීවතුන් අතර සිටිනු දැකීම සතුටක්. නීතිය ඉදිරියේ සියලු දෙනා එක හා සමාන බව ඔප්පු කළ යුතුයි. ඒකට හොඳම උදාහරණය ලොහාන්. ලොහාන් රත්පත්තේ පිළිබඳ අලුත්ම සිදුවීම සම්බන්ධයෙන් ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ නොවැම්බර් 7 වනදා දක්වා 2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට තේරීපත් වූ ලොහාන් රත්පත්තේ 2010 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසින්. 2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් වුණා. ඔහු මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය දරුවා. 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණවලින් ඔහු ජලි පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සිරකරු පුනරුත්ථාපන මැණික්හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්තයන රාජ්‍ය අමාත්‍ය ධුර දරුවා. 2024 වසරේ ජනවාරි 29 වනදා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වුණා. ලොහාන් රත්පත්තේ සම්බන්ධ ආසන්නතම ආන්දෝලනයට වූයේ නීති විරෝධී එකලස් කළ වාහනයක් භාවිත කිරීමයි. එම චෝදනා මත මිරිහාන පොලිසිය විසින් කටුගස්තොට ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ ඉකුත් මස 25 වනදා ලොහාන් රත්පත්තේගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය ප්‍රදේශයේ නිවසක තිබේ සැකකටයුතු ජීප්‍රතයක් සොයාගත් බවයි. පසුව අනාවරණය වී ඇත්තේ එය නීති විරෝධීව තබාගෙන සිටින ජීප්‍රතයක් බවයි. පොලිසිය පවසන්නේ මෙම ජීප්‍රතය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්පත්තේගෙන් සහයක් නොලබුණු බවයි. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ජීප්‍රතයේ සඳහන් අංකය ව්‍යාජ හෝ කොටන ලද අංක සහිත එකක් බවයි. ප්‍රේගුව සමග කළ සොයා බැලීමකදී මෙම ජීප්‍රතය මෙරටට නීත්‍යානුකූලව ආනයනය කර ඇති බවට වාර්තා නොවන බව අනාවරණය වී තිබෙනවා. මෙම ජීප්‍රතය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති අතර එය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්පත්තේ විසින් භාවිත කරනු ලැබූ ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළා. ඒ අනුව ලොහාන් රත්පත්තේ පොලිස් අත්අඩංගුවට පත් වූයේ නීති විරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීමේ චෝදනා මතයි. ලොහාන් රත්පත්තේ ගැන මෑතකදී යලි කතාබහට ලක්ුණේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩිවැදී මිය යාම හේතුවෙන්. එම සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබනවා. ලොහාන් රත්පත්තේගෙන් පෞද්ගලික ලේකම්වරයා මහනුවර කටුගස්තොට මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්පත්තේට අයත් කාර්යාලයක් ආසන්නේ නිවසකදී වෙඩිවැදී මියගොස් තිබුණේ ඔක්තෝබර් 20 වනදා දහවල් කාලයේ. එලෙස මියගිය පෞද්ගලික ලේකම්වරයාගේ වයස අවුරුදු 50ක් වන අතර ඔහු වැරල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මියගිය ලේකම්වරයාට අයත් බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩිවැදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ
නිහල් තල්දුව පැවසුවා. ලොහන් රත්වත්තයගේ බිරිඳට අයත් නිවසේ තිබී හමුූ ජීප්‍රතය වෙඩිවැදී මේගේ පෞද්ගලික ලේකම්වරයා අදාළ නිවසට රැගෙනවෙත් ඇතැයි හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ පොලිසියට පවසා තිබුණා. 2021 සැප්තැම්බර් මස ලොහන් රත්වත්තේ යළි ආන්දෝලනයට ලක් වූයේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සංචාරවලදී කළ බව කියන නීතිවරෝධී ක්‍රියා සම්බන්ධයෙන්. සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වනදා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලය පෙන්වා සිරකරුවන් දනගස්වා ඇතැයි කියන සිද්ධිය මහත් ආන්දෝලයට ලක් වුණා. රාජ්‍ය ඇමතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිරමැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් 8 දෙනෙකු පිටතටගෙන ඔවුන් දනගස්වා තිබුණු බව මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණා. එමෙන්ම සුදර්ශන් නැමති සිරකරුගේ හිසට තුන්වරක් පිස්තෝලය තබා ඔබලා එළියට යවන එක තීරණය කරන්නේ අපි කියා තර්ජනය කළ බවත් එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට පරුස වචනයෙන් බැනවැඳුණු බවත් බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දුන් බව එවකට මාධ්‍ය වාර්තා කර තිබුණා. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරය තුළදී සිරකරුවන් දනගැස්වීම් යැයි කියන සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ විසින්ද හෙලා දැක තිබුණා. එහි නේවාසික සම්බන්ධකාරවරිය සිය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයක යුතුකමක් බවයි. වැලිකඩ බන්ධනාගාරයට රාත්‍රී කාලයේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලයත් අතතව එල්ලුම් ගස නැරඹීමට යෑමේ සිද්ධියද මහත් ආන්දෝලනයට ලක් වුණා. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ කමිටු වාර්තාවක් මගින් අනාවරණය කර තිබුණා. ප්‍රසිද්ධ නිරූපිකාවක්ද එහි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබූ බවට එම අවස්ථාවේදී වාර්තා පළ වූවත් එම නිරූපිකාව සහ රාජ්‍ය අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබුණා. එම කමිටු වාර්තාව මත පදනම්ව රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා වහා පියවර ගත යුතු බව සමාජය හා ආගමික මධ්‍යස්ථාන රජයෙන් ඉල්ලා තිබුණා. බීමතින් රුවන්වැලි සෑයට ඇතුළුවීමට තැත් කළ බවටද ඔහුට චෝදනා එල්ල වී තිබුණා. 2001 දෙසැම්බර් 5 වනදා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර උඩතලවින්නේදී මුස්ලිම් ජාතික තරුණයන් 10 දෙනෙකු විරිතපා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. T56 ගිනිඅවු වලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගලයන්ගේ සිරුරු වෑන් රථයක තිබී සොයාගන්න ලැබුවා. මෙම සිද්ධියට සැකපිට එවකට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේ ඔහුගේ පුත් ලුහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ ඇතුළු සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගනු ලැබුවා. නීතිපතිවරයා විසින් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකුට මිනිමැරුම් සම්බන්ධව අධිචෝදනා ගොනු කරනු ලැබුවා. 2006 වසරේ ජනවාරි 20 මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුළු චෝදිතයන් 10 දෙනෙක් චෝදනාවලින් නිදොස් කරනු ලැබුවා. මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබූ චෝදිතයන් 5 දෙනා එම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කළා. මේ අනුව අභියාචනකරුවන්ගේ පාර්ශ්වයේ තර්ක පිළිගනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනය පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩු තීන්දුව නිෂ්ප්‍රව කරමින් අදාළ විත්තිකාර අභියාචනයක් 5 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් ජීප් රථයක් වාරියපොළදී අනතුරකට ලක් වුණා. වාරියපොළ දන්කහපොළ ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ පැදුරු රියතුරු අත්අඩංගුවට පත් වුණා. ලොහාන් රත්වත්තේගේ පසු ගමන් රථය ලෙස ධාවනය කර ඇති මෙය ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම් පොළක ගැටී තිබුණා. එහි තිබී ගිනිඅවි කීපයක්ද සොයාගෙන තිබුණා. මෙවැනි වටිනා කියන තොරතුරු රසක් දැනගන්න ෂෝ ටීවී නිවුස් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, වීඩියෝකට කැමති නම් ලයික් එකක් දාන්නත්, ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. නැවත හමු වෙමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.